हाँ ना अभी अपे पेपर एक आदि कागज चाह करमू दैन लिया ला तैत्ते नेद अपे बालमु देवनी पेपर एक आपने वाला लैबिल दिए ने एक आपी हेमी तो सागत चाह करेगे ना यम राइट मामा मुलीन में पेन्ना नाम मैं आपे पेपर एके ओ मैं छेद है अने ओ मितना ने आपे टा नेद छेद आप तीन ने मुली मकरान नेद अदर काव्य आप ने में तीन ने छेद कोटा साप तीन ने वाले पहले पोते ती बने छेद कोटा साप ताकि ती मैं वाके छेद आप लेबुल हम वाले दानों आ नेद देतु मतावा खोलने किये वन अरे है ना आपी किये वाला बालमु में छेद कोटा मेतना तीन ප්‍රශ්න 6කට උත්තර ලියා නේද පුතේ ප්‍රශ්න 6කට පිළිතුරු ලියන්න තමයි තියෙන්නේ හරි අපි බලමු මගේ නැන්දා රසවත් කෑම වර්ග සෑදීමට දක්ෂය ඈ සෑදීමට නොදන්නා එකම කෑම වර්ගයක් හෝ නොමැත දිනක් ඇය තලාලුවා සෑදුවාය ඇය ඒවා සවස තේ බොන විට දී දුන්නාය තලාලුවා සාධනාකාරය යාපට පැවසුවාය ඊට දින කිහිපයකට පසු නැන්දා තවත් රසවත් කැම් වර්ගයක් සෑදුවාය. ඈයවා කිරියලුවා නමින් හැඳින්නුවා. ඒවා තලාලුවා වාගේම රසවත්ය. ඇගේ රසවත් කැම කා අතරත් අදටත් ජනප්‍රියය. හරි දැන් අපි ප්‍රශ්නයක් කියවමු. පළවෙනි ප්‍රශ්නේ. නැන්දා සෑදූ කැමක නමක් ලියන්න. ඕනම කැමක නමක් ලියන්න පුළුවන්. නැන්දා සෑදූ කෑමක නමක් නේ අපිට ලියන්න කියලා තියෙන්නේ නේද දිනක් කෑ තලාලුවා සෑදුවාය ආ දිනක් කෑ හදලා තියෙන්නේ තලාලුවා එහෙනම් අපිට ඔව් මෙතන ලියන්න පුළුවන් මේ තලාලුවා කියලා නේද එහෙම නැත්නම් අපිට කිරියලුවා කියලා ලියුවත් ප්‍රශ්නයක් නැද්ද ඔව් යාලුවා කියලා ලියන්නත් පුළුවන්. ඒ මොකද? ඇයා නැන්දා කිරියලුවත් හදලා තියෙනවනේ. නේද? මෙතනදී ඈ ඒවා කිරියලුවා නමින් හැඳින්නුවායි. ඒ වෙන දවසක හදපු එකක්. right. දීර්ඝ සර් මේ තේද තියන්නේ තරලුවා කියනකොට මේ ඔයිලු යන්නේ නෙමේ අනිත් යන්නේ ඉවත් කරන්න සර් අනහරි ඔ මෙතන පොඩි වැරදීමක් වුණා නේද මේලු යන නෙවෙයි තියෙන්නේ අනිත් ලු යන තියෙන්නේ මේකත් වැරදි නැහැ නමුත් අපිට ඡේද තියෙන එක අපි මෙතෙන්දි ගන්න පුළුවන් නේද ඔ ඡේද තියෙන ලු යන අපි ගන්න ඒකට කමක් නැහැ හරි දීර්ඝ ඇදේ එදී ඇති අකුරක් සහිත වචනයක් තෝරා ලියන්න එක වචනයක් තෝරා ලියන්න නේද ඈ ඒක ලියන්නත් පුළුවන් ඔ මෙතනත් ඈ කියලා තියෙන්නේ දීර්ඝ ඇදය සහිත වචනයක් හොඳයි ඊළඟට ප්‍රසිද්ධ යන්නට සමාන පදයක් ඡේදයෙන්ම තෝරා ලියන්න ජනප්‍රිය නීරස හරි දාගන්න
නීරස යන්නට විරුද්ධ පදයක් ඡේදෙම ලියන්න තෝරා ලියන්න නීරස කියන එකට විරුද්ධ පදයක් රස රස जनप्रिय ඔව් රසවත් තමයි නේද ඡේදයෙන්ම තෝරා ලියන රස කියන වචනයක් තියෙනවාද ඡේදේ නැහැ නැහැනේ නැහැ ආ එහෙනම් අපිට මෙතන ලියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ලියන්න වෙන්නේ මොකද්ද රසවත් නේද රසවත් කියන වචනේ තමයි ලියන්නේ රස කියලා ලිව්වොත් වැරදි. ඒ මොකද? අපි ලිව්වේ රස කියලා නේ. ආ වැරදි. මොකද ඡේදේ නැහැනේ. ඡේදයෙන්ම තෝරා ලියන්න කියලා තියෙන්නේ. දැක්කද ඔයාලා ඒක? ඡේදයෙන්ම සම්මේ නීරස කියන එකට විරුද්ධ පදයක් රස කියන එක හරි. නමුත් මෙතන තියෙන්නේ ඡේදයෙන් තෝරා ලියන්නේ කුටි. ඡේදේ රස කියලා වචනයක් නැහැනේ. එහෙනම් අපිට ලියන්න වෙන්නේ රසවත් මේ රසවත් හොඳයි ඒ ටිකට හරි දාන්න දැම්මනේ ඔව් වැරදි නම් ඉස්සරහින් ලියා ගන්න හොඳේ වැරදි ඔව් පාඩම් මේ පැන්සලින් මෙතන ඉස්සරහ ලියන්න මෙම ඡේදයට උචිත මාතෘකාව තෝරා යටින් ඉරක් තඳින්න නැන්දාගේ තලාලුව මගේ නැන්දා ඔව් මගේ නැන්දා මගේ නැන්දා මගේ නැන්දා මූර්තජ අකුරක් මගේ නැන්දා දක්ෂ දක්ෂ මූර්තජ අකුරක් පළමුවකි ඔන්න මම රවුම් කරනවා දක්ෂ දෙන්න මේවෙන් එකක් ලියන්න ඕන ඔයාලා මම රවුම් කරනවා හොඳේ මූර්තජ අකුරක් අ දක්ෂ කියන එක ලියන්න පුළුවන් තාබලම් මූර්ත ජකු හැඳින්වීම එතන හැඳින්වීම කියලා එකක් නැහැනේ හැඳින්නුවා හැඳින්නුවා කියන්නේ මූර්ත ජකුරක් නැහැනේ පුතේ මූර්ත ජකුරක් නැහැනේ සංඥකට උත්තරය මොකද්ද සංඥකකුරක් තියෙන්නේ සර් සංඥකකුරක් තියෙන්නේ සංඥකකුරක් නේද දක්ෂ ඒ වගේ තමයි තියෙන්නේ. ඔව් එහෙනම් අපිට මෙතන අනිවාර්යයෙන්ම ලියන්න වෙන්නේ මොකද්ද? දක්ෂ කියන වචනේ විතරයි. ඔව් දක්ෂ නේද? දක්ෂ. දක්ෂ කියනවා නම් හරි දාගන්න වෙන වෙනම ලියලා තියෙන්න බෑ. සර් පස්වෙනියකට මොකද්ද? ඔව් පස්වෙනියකට මගේ නැත්තා. මගේ නැත්තා. මගේ නැන්ද හොඳයි අපි බලමු යටින් ඉරක් අඳින තියෙන ඊළඟ නිවලදී වර මේ වචනේ තෝරලා තරංගයේ ආරම්භයේ ආ මෙන්න මේක තමයි හරි අයහපත් පාලගුණය නේද මේක තමයි හරි ඊළඟට එහෙනම් මේ දෙකට හරි දාගන්න ඔ ලියලා තියෙනවා මේක ගන්න. ලියා තිබේ නම් වැරදි. මෙතන ලියලා තියෙන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම ඉරියදලා තියෙන්න ඕනේ. මොකද මෙතන කියන්නේ යටින් ඉරක් අඳින්න කියලා. යටින් ඉරක් අඳින්න. හරි නේද? ඉරක් අඳින්න. ඔව් ඒ දෙක හරි. ආ හොඳයි පුතේ මට චූටක් අමතක වුණා. මෙන්න මෙතන ලකුණු දාගන්න ඔයාලා මේ පළවෙනි එකේ මෙන්න මෙතන ප්‍රශ්න 6ක් තියෙනවනේ 6න් තමයි ලකුණු දාගන්න තියෙන්නේ 6න් අර ඡේදයේ හොඳේ එතන 6න් දාන්න මෙතන 2න් දාන්න 2 දෙන පෑනින්ම දාන්නද ලකුණු ඔව් ඔව් පෑනින්ම දාන්න දෙකම හරිනම් 2යි එකක් හරිනම් 1යි දැන් මෙතන 3ක් හරිනම් 6න් 3යි
තේරුණාද? දැන් අර ඔක්කොම හරි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමු. ආ එතනත් යටින් ඉරක් අඳින්න තියෙන. නේද? ක්‍රියාපදයේ තෝරගන්න සුදුසු. කුරුල්ලෝ සවස්සට තම කැදලි කරා ආවෝය. ආවෝය. තල බාහිරට වැළුණේ बहुवचन नाम बहुवचन क्रियापद आवेय क्या क्रियापद आवेय गाव लिया एक विशाल मेतन विशाल बहुवचन बहुवचन उनाट वेणु नोयत्र पणतीन के लमाई तदसूलट वेणु नोए लमाय नम वेणु नोय मित्र विशाल दास अप्राण वाची निशा वेणु ने मित्र वैद्यवरी के कला मुखद स्त्रीलिंग निशा स्त्रीलिंग स्त्रीलिंग क्रियापद अतीत काले याय कियन शब्द एनोल याय කලාය දිවාය නැටුවාය මේ කලේ කියන එක ගන්න බෑ මොකද ඒක තියෙන්නේ පුරුෂ ලිංග ඒක වචන ඒවත් එක්ක සෑතෙන්ද තුනෙන් ගන්න ඕන ඔව් එතන ලකුණු තුනෙන් ගන්න अकुरा नैर ये देखें एकाक के नहीं
හොඳද මේ දෙකෙන් එකක් ලියුවනම් ඇති එක්ක අකුරක් නැර එහෙම නැත්නම් එක හුස්මට පහත රබන් පදේ කියවා අසායති ප්‍රශ්නයට පිළිතුර තිත්තිර මත ලියන්න රෑන ගිරව් නටතේ ගුදන් ගුද පෙර දොඩම් වැටතේ විදින්න සාර ගුඩට එකෙන් එකද දෙන්නේ තාම කිව්වේ නෑනේ මෙහි සඳහන් ආකාරයට විදින් විට වැටෙන්නේ මොනවාද විදින් පෙර 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 දොඩ නෑ වැරදි පෙර දොඩම් පෙර දොඩ පෙර දොඩ अधिक प्रीतियट पात्र පුළුවන් පුළුවන් ආ දැන් අහගන්න බෝඩ් එක නේද ඒයි තාමත් සතුටින් සතුටට කියන එක පුළුවන්ද සර් දැඩි සතුටකට සර් දැඩි සතුටට පුළුවන් පුළුවන් දැඩි සතුටට ගොඩක් සතුටට තාමත් සතුටින් තාමත් සතුටින් ඉතාමත් සතුටින් ඉතාමත් සතුටින් සර් දැඩි සතුටට කියලා ලිව්වට කමක් නැද්ද මොකද පුතේ बोर्ड बॉन्ड के लिए तो करें मकसद डैडी सातु पेट नेद मोहो सातु पेट सर आप तो नहीं कटो करें मकसद आप तो नहीं कटे आ आप तो नहीं कटा मैं पूछे मैं एक उत्तर आप लिया न पुलवा लिया न तीन पुलवा हाँ आटा पाला ना हिस्टर ने गैले पे ना आपूर्ति तोड़ा हिस्टर ही लिया न आटे में ये के हिस्टर ने लिया नोन නේද ලා කියනකොට කොහොමද කියන්නේ උත්තරේ මොකද්ද මූර්තජ ලා තමයි එන්නේ මූර්තජ ලා ඔය සංයක නෙවෙයි මූර්තජ 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 ලා ඔ මේ ලා යන්නේ හරියට දාගන්න නවය පහත සඳහන් වදන ගලපා අර්ථවත් වාක්‍යයක් හදන්න කියලා තියෙනවා ओण श्रीलंकावे उत्तम दुरास्थला
පිදුරු තලා ගල කියනකොට එක වචනයක් මෙතන දුරස් වෙලා තියෙන්න බෑ පැහැදිලිද ඒවා හොඳට බලන්න ඕන ඒවා බලන්න නැතුව හරි දාන්න එපා නිකම් බොරුවට පදයි දහවෙනි එක පහත ඉරියදි පදවලට විරුද්ධ පදයේ ස්ථානේ ලියන්න ඔව් විරුද්ධ පද ලියන්න ඕන දහවෙනි එක පොළව අහස පොළව අහස අහස මම කියන්නේ දහවෙනි එක ඔව් දහවෙනි එක ඊරස 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 ඔව් ඊරස महानूर කරුණාකර මට සවන් දෙන්න. සවන් කරුණාකර මට සවන් දෙන්න.
කරුණාකරලා මට සමා වෙන්න කියලා සමන් දෙන්න කියලා කියන්න ලිව්වත් කවන්නද? ඔව් කරුණිකව මට සමන් දෙනවා ඒකත් හරි. කරුණාකර මට සමන් දෙන්න. නැවතීමේ තිත් තිබේද කියලා බලන්න ඕන හොඳට. නැවතීමේ තිත නැත්තම් වැරදි දාගන්න. right ඉතින් මේ දෙකටත් මේ හතරටත් අපට නේද? හරිනම් අපට හරි දාගන්න පුළුවන් මෙතන ඉලියන්දල තියෙන්න ඕන. හොඳයි. හරි එහෙනම් අපි එතන ලකුණු දාමු හතරෙන් ලකුණු හතරෙන් දාන්න පුළුවන් සේ හැපතේ තියෙනවනේ ඉංග්‍රීසි සේ හැපතේ ඉංග්‍රීසි එකක් තියෙනවනේ ආ තියෙනවද ආ කමක් නැහැ හතරෙන් දාන්න අපි මේ පැත්තට වෙනම දාමු එතකොට ගණන් කරන්න ලේසියිනේ හරි එහෙනම් අපි ඊළඟ පිටුවට යනවා අරි වැරදිය ලියාගත්තද? බලන්න මොකද තමන්ගේ පේපර් එක. ඔතන අපි යමු එහෙනම් ඊළඟ පිටුවට. ආ ඉංග්‍රීසි අකුරු වලින්ම ලියන්න තියෙන්නේ නේද පුතේ? ඉංග්‍රීසි අකුරු වලින්ම ලියන්න එකක් තියෙනවා. සමනලය ප්‍රශ්නාර්ථ ලකුණ තිබිය යුතුයි ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න ඕන එපඩි ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න ඕන දැන් ලකුණු කීයද ආරිය අපිට එතන 3යි තිබුණේ 3ෙන් දාමු එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න නේද ඊළඟට අපි රචනාව තියෙන්නේ නේද පුතේ රචනාව බලමු මොකද්ද මම කියන්න හැදුවේ දැන් රචනාව මෙතන තියෙන්නේ ඔබේ උපන්දිනය සැමරීමට දෙමාපියෝ උනන්දු වෙති එදිනටද ඔබ ප්‍රීතිමත් දිනේ ඔබේ පසුගිය උපන්දිනය ගත කළ ආකාරය ආකාරය එතන පසුගිය ගත කළ ආකාරය ඉතින් එහෙනම් මේ එතෙන්දී මතක තියාගන්න පසුගිය උපන්දිනේනේ එහෙනම් කරපු දෙයක් විදිහට තමයි ලියන්න වෙන්නේ ඒ කියන්නේ අතීත කාලයේ නේද අතීත කාලයෙන් හොර ලියන තියෙන්නේ හොඳයි රචනාව වැරදි නම් මේ අතීත කාලේ ලියලා නැත්නම් නැවත මකල ලියන්න ලියලා මට ෆොටෝ එකක් එවන්න මම ලකුණු දාලා එවන්නම් හොඳේ රචනාවේ ෆොටෝ එකක් එවන්න ඕනේ නැත්නම් අපිට හරියටම බලන්න බෑ මෙන්න මේවා නැවත මතක තියාගන්න අකුරු එකට එක ගෑවෙන්න බෑ වචන පද බෙදීම නිවැරදිව තියෙන්න ඕනේ නැවතීමේදී විරාම ලකුණු නිවැරදිව තියෙන්න ඕනේ නේද ඒ ටික හරියටම තියෙන්න ඕනේ ඒ වගේම දැන් ඔයාලා නිර්මාණාත්මක වාක්‍ය ලියන්න පුරුදු වෙලා ඉන්නේ නේද එතකොට හරි නිර්මාණාත්මකව රචනාව ලියලා තියෙන්න ඕන වාක්‍ය
පහක් වචන පහකට වඩා තියෙන්න ඕනනේ ඒ විදිහට ලක්ෂණට වාක්‍ය තුනක් ගලපන ලියන්න තියෙන රචනාවක් නෙවෙයි වාක්‍ය තුනක් ලියන්න තියෙන. එතකොට පහෝගිය උපන්දිනය දත කර ඒ කියන්නේ ප්‍රීතිමත් බව පෙන්වන්නත් ඕන. නේද? මේ වාක්‍යවල කොහොමද ප්‍රීතියෙන් ගත කළේ කියලා පෙන්වන්න ඕන. පසුගිය උපන්දිනයේ ගත කළ ආකාරය. හරි. එහෙනම් ඒකට රචනා මට ෆොටෝ එකක් එවන්න. එතකොට මම ඒක බලලා එවන්නම්. ඒ වගේම ඔයාලට උත්තර පත්‍රයක් මම දෙනවා. ඒකේ මේ ඔයාලට ඔය රචනාව ලියන්න ඕන විදිහ තියෙනවා. හොඳද? එතකොට වැරදි අයට ඒක දිහා බලලා රචනාව ලියන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් අපිට තියෙන්නේ ඊළඟට මේ ගණිතයේ කොටස සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන පුතේ ගණිතය වල මේ දී ඇති අකුෙන් දී ඇති සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ. ඉලක්කමෙන් ලියන්න 17 වෙනි ප්‍රශ්නේ. මේ 17 වෙනි ප්‍රශ්නේ. 13 11 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
දෙකක් දාමු. එකයි. අයුබුයි. ඔව් හරිනම් දෙකයි. රවුම තුල ඇති ඉලක්කම් සියල්ලම භාවිතයෙන් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව වල ලියන්න. ඉලක්කම් දහනාවය මේ පතරමෙන් සෑදිය හැකි ඝන වස්තුවේ නම එකක් ඝනකය 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 සෑතන්ටල් ලකුණු දෙකක් නේ ඔව් ලකුණු දෙක දෙක දීගෙන යමු අපි මෙතෙන්ටත් දෙකක් මෙතරටත් දෙකක් ඊළඟට විස්ස රූපේ පාඨකල කොටස භාගයක් ලෙස දක්වන්න. පුතේ මෙන්න මේක. හතරෙන් එක. හතරෙන් එක. ආ මේකේ රූපේ මෙන්න මේක මේ කොටස පාඨකල තියෙන්නේ නේද? හතරෙන් එක. නේද? කොටස් හතරෙන් එකක් පාඨකල. හතරෙන් එක. ලකුණු දෙකයි. ඊළඟ 21 21 බලන්න පහක් සංඛ්‍යාවේ ගිලියඳි ඉලක්කමේ දැක්වෙන අගය තීර මත ලියන්න මෙන්න මේකට තියෙන සංඛ්‍යාවනේ නේද ස්ථානය 8 මෙන්න ඉරියදල තියෙන මේ 300 දැක්වෙන 300 ස්ථානය ස්ථානය
ඉලක්කමේ නිරූපිත අගය දැන් ඔතන තියෙනවනේ ඔය 1 2 3 ඔය අපේ